ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ කිරි පිටි සීනි වගේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව හෙල්ති විදියට හදන අයිස්ක්‍රීම් රෙසිපි එකක්. ඉතින් හරිම ලේසියෙන්ම හදන මේ අයිස්ක්‍රීම් රෙසිපි එක අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ පොඩියට කපාගත්තු ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 400ක් ගන්නවා. මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට ඔයාලා කපා ගන්න. ඊට පස්සේ අපි මේ ස්ට්‍රෝබෙරිස් ටික හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ අයිස්ක්‍රීම් එකේ ඔයාලා ස්ට්‍රෝබෙරිස් පොඩි පොඩි කෑලි හැපෙන විදිහට කැමති නම් මේක ටිකක් අඩුවෙන් බ්ලෙන්ඩ් කරගන්න. මම නම් මේක ක්‍රීම් එකක් වගේ වෙනකම් හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මම මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ වෙනකම් මේ ස්ට්‍රෝබෙරිස් ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේකට මම ප්ලේන් යෝගට් ග්‍රෑම් 250ක් දාගන්නවා. මම මේ ගත්තේ කිසිම ෆ්ලේවර් එකක් ෂුගර් මුකුත්ම නැති ප්ලේන් යෝගට් එකක් තමයි. ඊට පස්සේ මම මේකට මීපෙනි ග්‍රෑම් 200කුත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් අපිට මීපැණි වලින් හොඳ පැණි රසක් වගේම හොඳ ගුණයකුත් ලැබෙනවා. ඉතින් මේ නිසා තමයි මම අද මේකට මීපැණි දාගත්තේ. ඉතින් මේ මික්චර් එකේ යෝගට් වල මෙන්න මේ වගේ සුදු පාට කැට කැට වගේ ඉතුරු වෙලා තියෙන නිසා මම මේක තවත් විනාඩි 2ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේ මික්චර් එක මෙන්න මේ වගේ හරියට කේක් බැටර් එකක් වගේ තමයි තියෙන්න ඕනේ මේක බ්ලෙන්ඩර් කරලා ඉවරුණාට පස්සේ. ඉතින් ඔයාලා කැමති නම් මේකට තව කලරින් ටිකක් දාගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි මේක පැය 4-5ක්වත් ෆ්‍රීස් කරගන්න ඕන නිසා මෙන්න මේ වගේ ෆ්‍රීසර් එකකට දාන්න සුදුසු කන්ටේනර් එකකට මම මේ මික්චර් එක දාගන්නවා. මේ තියෙන්නේ හරියටම පැය 4කට පස්සේ. මම මේ මික්චර් එක පැය 4ක් ෆ්‍රීස් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හෙල්දි අයිස්ක්‍රීම් එකක් හදාගෙන ගෙදර අයත් එක්ක රස බලන්න, විශේෂයෙන්ම ඩයට් කරන අයට. ඉතින් මේ අයිස්ක්‍රීම් එක ඔයාලා කැමති ටොපින්ස් වර්ගයක් එක්ක ඔයාලට රස බලන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඔයාලට කැමති සිරප් වර්ගයක් එක්ක, එහෙම නැත්නම් මෙන්න මේ වගේ පොඩි ස්ප්‍රින්කල්ස් ටිකක් උඩින් නිහා ගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මම හිතනවා මම කියලා දීපු ක්‍රමය ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.